අයිබන් සුබ දවසක් සියල්ලේ අනම අදම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද 1xbit account එකක් හරියටම හදාගන්න කියලා. එහෙනම් Google එකේ මේ විදිහට මම 1xbit කියලා search කරගන්නවා. ඊට පස්සේ 1xbit එකේ මෙන්න මේ 1x කියලා නිල් පාටින් තියෙන icon එක ඒක තියෙනක තමයි අපි තෝරගන්න ඕනන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට search කරගෙන මේකට ගිහලා අපි යන්න ඕන මේකේ උඩම තියෙන එකට registration කියලා එකක්. මේ තියෙන්නේ දකුණු අතපැත්තේ උඩම තියෙන රෙජිස්ට්‍රේෂන් කියලා. ඊට පස්සේ මෙතනින් අපිට මෙතන රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකේ මෙනු එකට ගිහිල්ලා කරලා මෙතනින් Android app එක තියෙනවා. එතකොට Apple එක Apple phone එක නම් යූස් කරන්න ඔයාලට පුළුවන් මේ Apple App Store එකෙන් මේක ගන්න. මේ දෙකෙන් අපි මේ විදිහට මේක මේ කොළපාටින් තියෙන icon එක ඔයාලට පේනවා. ඒක ටච් කරලා වෙලා මේ විදිහට app එක download කරගන්නවා. මයිකස්තරම් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා තමයි මම මේ වගේ පෙන්වන්නේ. මෙහෙම පුළුවන් ආපහු මේ විදිහට මේ ඩවුන්ලෝඩ් එකෙන් කියන එක දෙන්න ඊට පස්සේ ආපහු මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන ඇප් එක. හරි, ඇප් එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ මේ විදිහට පෙන්වනවා. මගේ නම් පෙන්වන්නේ මේ ෆෝන් එකේ පැකේජ් ඉන්ස්ටෝල් කියලා. මගේ එකෙන් ගිහලා දුන්නාම මේ විදිහට සෙටින්ස් කියලා එකක් නම් මේ සෙටින්ස් එක නම for your security your phone currently isn't allowed to install unknown apps from this source කියලා. ඒ කියන්නේ ඔයාගෙත් එනවා අනිවාර්යෙන් මේක. මොකද මේක අපි app මේ play store එකෙන් නෙමෙයි ගන්න. ඒක නිසා direct ගන්න නිසා මේකේ මේ විදිහට මෙන්න මේ allow permission කියන එක මේ tick එක දීලා ඉවරලා මේක allow කරගන්න ඕනේ. නැත්නම් ඔයාලා app එක install කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මෙතනින් install කියන button එකෙන් install කරගන්න පුළුවන්. ඔයාලට මේක ආවේ නැත්නම් ඔයාලට පුළුවන් අතනින් unknown source කියන එක on කරලා ඉවරලා ආපහු back ගිහලා ඉවරලා ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඇප් එක. මොනවාරි ගැටලුවක් આવත් අනිවාර්යෙන් මට කතා කරන්න මැසේජ් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලගේ ඔයාලට මගේ WhatsApp නම්බරය දාලා තිනවා. ඒකෙන් පුළුවන් ඔයාලට මේවා කරගන්න. මේ වගේ සමහර අවස්ථාවල මේක ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ අප්ඩේට් එකකුත් ඒත් එකම ඉල්ලයි. ඒකත් දෙන්න ඕන. ඊළඟට හරි. දැන් මේ විදිහට තමයි ඇප් එක මගේ ඉන්ස්ටෝල් වෙලා තිනවා මේකේ. ඊට පස්සේ මම ඇප් එකට යනවා නැවතත්. මේ විදිහට තමයි ඇප් එක ලෝඩ් වෙන්නේ. ලෝඩ් වුණාට පස්සේ මම මෙතනින් මේ තියෙන ටික නොටිෆිකේෂන් එක ඔයාලට ඇලව් කරනවද ඩෝන්ට් ඇලව් කරනවද කියලා අහනවා. මම මේක ඇලව් කියන එක දෙනවා. ඊට පස්සේ මම මෙතනින් යනවා රෙජිස්ට්‍රේෂන් කියන එකට. මට අලුතින් account එකක් හදාගන්න ඕන නිසා මම මේක යනවා රෙජිස්ට්‍රේෂන් කියන එකට. මේ රෙජිස්ට්‍රේෂන් කියන එකේ ඔයා අනිවාර්යයෙන්ම මේ ඉන් වන් ක්ලික් කියන එකෙන් හදන්න. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඉන් වන් ක්ලික් එකෙන් හදුවොත් තමයි අපිට කෝඩ් එකක් නැතුව ඩග්ගලා මුදල් ඩිපොසිට් කරගන්න විඩ්‍රෝ කරගන්න පුළුවන් වෙන සමහර කට්ටිය. මොකද බයි ෆෝන් දුන්නාම බයි ඊමේල් දුන්නාම කෝඩ් එකෙන් නැහැ කියලා ගොඩාක් කට්ටිය අපිට කතා කරනවා. ඒක නිසා මේ විදිහට දෙන්න. ඊළඟට මේ ටික උඩට තියෙන ටික ඔක්කොම සිලෙක්ට් කරන ඔටෝමැටිකලි. දැන් ඔයාට අවශ්‍ය නම් මේ ස්පොට් එකට දාගන්න පුළුවන්. නැත්නම් මෙතනින් කැසිනෝ කියන එකට මාරු කරගන්න පුළුවන් මේ විදිහට. ඔයා බෙට් කරන්න බලාපොරොත්තු වෙන්නේ මැච් වලට වගේ දේවල් වලට නම් ස්පොට් එක තියන්න. කැසිනෝ ගේම්ස් නම් ඔයා ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙන් කැසිනෝ කියන එක දාන්න ඕන. ඒ කියන්නේ ප්‍රස් ඩිපොසිට් බෝනස් එක අපිට ගන්න ඕන නිසා. එතකොට ප්‍රස් ඩිපොසිට් බෝනස් එක 35000කට වැඩි දානවා නම් අපිට 35000ක් ඒ විදිහටම හම්බ වෙනවා. නැත්තම් කැසිනෝ එක නම් මේකට කියන්නේ 325000ක් දාන්න කියලා. ඊට පස්සේ මෙහෙම දීලා ගත්තා මෙතන ප්‍රොමෝ කෝඩ් එකට ඔයාලා ගහන්න මේ විදිහට ගුරුලා කියලා. එතකොට ඔයාලට වෙන කවුරුනේ මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා නම් ඒ කට්ටියගේ තියෙන ප්‍රොමෝ කෝඩ් එකක් දාන්න පුළුවන්. මේක මගේ එක තියෙන මේ ගුරුලා කියන එක. ඒක තමයි මම දෙන්නේ. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ ටර්ම් ඇන් කන්ඩිෂන් වලට පල්ලයින් තියෙනවා ටික් එකක් දාන්න තියෙනවා. I am over 18 years of age කියලා. ඒ කියන්නේ අවුරුදු 18ට වැඩිද කියලා ඔයාට කම්පම් කරන්න ඕන අනිවාර්යෙන්ම. ඔයාකටත් මේක දීල වෙලා රෙජිස්ටර් කරන්න. රෙජිස්ටර් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එයි. ඔය account එකෙන් log වෙන්න security code එක ඉල්ලනවා මේ විදිහට. I am not a robot කියලා. එතකොට ඔයාලා මේක මේ විදිහට මේ select කරලා වෙලා මෙහෙම දෙන්න පුළුවන් ඔයාට. එතකොට සමහර කට්ටිය මේක හතර පස්සේ දැක්කෙන්නත් පුළුවන්. නැත්නම් එකෙන් දෙකෙන් එන්නත් පුළුවන්කම තියෙනවා. මේ ඊට පස්සේ මේක නෙස් දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් එනවා ඔයාගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක. ඔයා අනිවාර්යයෙන්ම මේක කොහේ හරි ලියලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ෂෙයා කරලා තියාගන්න පුළුවන් ඔයාලට කැමති තැනකින්. මේක අනිවාර්යයෙන්ම ඔයා තියාගන්න ඕනේ. නැත්නම් ඔයාට
එකකවුන්් එකට ලොග්ගෙන්න්න බැරි වෙනවා. නැවත ලොග්ගෙන්න්නනකට යාට මේ අනිවාරෙන් අවශ්‍යන ඔයා ලොග්ගෙනකොට ලොගින්නගේදී මේ මේලක පස්සටය දෙන්නව නිසා හරි මං එක දැම් මේ විදියට සෑකරගෙන ලොගින්න එකේදී මෙන්න මෙම දුන්නා. එතකට මං මේ වගේ තමයි කවුන්් එකට ලොගෙන. ඉටවසේ මට තම එක සුවිශේසිම සිරිනිස්ටියයක් හදාගන්නවන් මේ ටික හදාගත්තනත්තන් අපිට විද්‍රෝ කරගන්න බැරි වෙනවා. එක නිසා මං මේ වගේ එකකවුන්් ඩීටේල් ටික මේ තැන තියෙන ටික මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ. මේ විදිහට අපිට බලාගන්න පුළුවන් මේ තියෙන්නේ ඩිපොසිට් කරන්න පුළුවන් ඔප්ෂන් ටික. එතකොට ඔයා ඒජන්ට් කෙනෙක් කරා ඩිපොසිට් කරනවා නම් අනිවාර්යයෙන්ම මමත් ඒජන්ට් කෙනෙක් නිසා ඔයාලට පුළුවන් මෙතන මෙතනින් මගේ එකවුන්ට් එක සිලෙක්ට් කරලා ඉවරලා වට්ස්ඇප් මැසේජ් එකක් දාලා ඉවරලා ඒ එකවුන්ට් එකට ඔයා සල්ලි දැම්මම ඔයාලට පුළුවන්කම තියෙනවා ඩිපොසිට් කරගන්න ලක්ෂයක් හරි ලක්ෂ දෙකක් හරි ඕනම ගාණක් ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න ඩිපොසිට් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා මෙතනින් ගිහිල්ලා ඉවරලා මෙතන වම් අත පැත්තේ උඩම තියෙනවා මේ පොඩි මිනි ගරූපයක් ඔය තියන්නේ පර්සනල් ප්‍රොපයිල් කෙනෙකට ඒකට යන්න ඕන. අනිවාරම ඔයා මේ සිටින්ස්ටික හදාගන්න ඕන. ඉරස මේටික කියලා මේ පැන්සල තියෙන එන්ඩ ඩීටේල්ස් කෙල් තියෙන පැන්සල තියෙන ගොඩ ටච් කරන්න මේ විදියට. ඒක ටච් කරන්න පස්සේ ඔයාට පුළන් මෙන්න මේ ඩීටේල්ටික පිල් කරන්න. උඩින්ම තියෙනවා ඔයාගේ සර්නෑම් එක තියෙනවා. ඉටස ප්‍රස්්නයම් එක හනවා. ඉළඟට ඔයා මේ ප්‍රටෝනමික් ඉනි කියලා තියෙනවා ඒක අවශ්‍ය නෑ. ඉටසේ ආගේ බර්ධයක සිලක් කරන්න බද්ධක සිලක් කරනට යන මේ විදිර එක පරටච් කරල වෙල මෙතන උඩතින් දෙදා සයිකෙන ගුඩ ටච් කරන්න වාට වගේ අවුරුද්ද සිලෙක් කරගන්න පුළන්. ඉට පස්ස වගේ මාසේ ඉතුරටික වැඩ මේ විදිර ඊතලවලින් සිලෙක් කරගන්න පුළන්. ඉරස මේ නම්බර උඩ අදිනේ සිලෙක් කරාර පස්සේ මේ විදිර එන්ඩ කරගන්න පුළුවන්. මං මේක ඩිමෝ එකකවුන්ටන් නිසා මං එන්ඩ කරන්නේ. ඉදස වාට මෙතරින් පුළන් දෙන්ඩොන් අනිවාරම ප්ලේස් ඔබ් බර්ත් කෙනෙකට ඔයා ඉපදිච්ච පලා මේ ගම නම දෙන්න පුළන්. ඉට පස්සේ වා මේක වගේ ප්‍රොවින්ස එක සිලෙක් කරන්න ඕන රිජන් එක තියෙනගේ. ඊළඟට ඔයාගේ සිටි එක මෙතන පල්ල ඇන්තින වගේ සිටි එක සිලෙක් කරන්න තියෙනවා. ඒක සිලෙක් කළ ඊළඟට ඔයාට මෙතනින් ඉල්ලනවා ඔයාගේ ඩොකමන්ට් ටයිප් කෙනගේදී අයිඩෙන්ටි නම්බරයද මොකක්ද දෙන්න කියලා ඒක දෙන්න. සීරියස් එක ඒක අවශ්‍ය නෑ තියෙනවා නම් දෙන්න. ඊළඟට ඩොකමන්ට් නම්බර් කියලා තියෙනවාගේ හරි ඩොකමන්ට් නම්බර් දෙ. ඊට පස්සේ ඩේට් ඔෆ් ඉෂු එක ඔයා දෙන්න ඕන. ඊළඟට ඉෂුඩ් බයි ශ්‍රී ලංකා කියන එක මේ විදිහට දෙන්න ඕන. දුන්නාට පස්සේ මේ ඩීටේල් ටික ඔක්කොම ෆිල් වුණාට පස්සේ ඔයා යන්න මේකේ සෙටින්ස් වලට. ආපහු සෙටින්ස් වලට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ විදිහට ඔයා යන්න සිකියුරිටි සෙටින්ස් කියලා තියෙනවා. ඒකට සිකියුරිටි සෙටින්ස් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන් මෙතනින් ෆෝන් නම්බරේ මේ ටික එන්ඩ කරන්න කියලා එනවා. නමුත් ෆෝන් නම්බරේ දුන්නොත් ඔයාට අර විඩියෝ කරන උනේම කෝඩ් එන්නේ නැති ප්‍රශ්න වලට ඒවට මේ ගැටල වල මුහුණ දෙන්න වෙනවා. ඔයා අර ඩීටේල් එක ෆිල් කරාට පස්සේ මෙතන පර්සනල් ප්‍රොෆයිල් කෙනෙක්ගේ ඔයාගේ වැටලා තියෙනවා ඇති අනිවාර්යයෙන්ම කොලපාටින් ටික් එකක්. ඊට පස්සේ ඔයාලා මෙතන සිකියුරිටි ක්වෙස්චන් එක මේක අනිවාර්යෙන්ම ඔයා දීලා තියන්න. ඔයාගේ එකවුන්ට් එක රිකවර් කරනකොට මේක ඕන වෙනවා. ඔයාට මෙතන තියෙන ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයාගේ මොකද මියසියම් කැමති මියසියම් එක තියෙනවා. තාත්තගේ අම්මගේ වාසගම ඒවා සිලෙක්ට් කරන් තියෙනවා. ඒ ටික දීලා ඔයාට මේවා කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන බ්ලොග් ඊමේල් සයින් ඉන් කියන එක අනිවාර්යෙන්ම ඔයා දීලා තියන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට පුළුවන් මේකේ මෙතනින් මේ ඩීටේල් ටික ඔක්කොම චෙක් කරගන්න පුළුවන්. ඔයාට මේ ටික එතකොට පර්සනල් ප්‍රොෆයිල් කියන එකේ ඔයාගේ මෙතන නොට් පිලින් ඉන් කියලා මගේ තියෙන්නේ. ඔයා ඔක්කොම ටික ෆිල් කරාට පස්සේ මෙතන කොලපාටින් හරි ලකුණු වැටලි කරලා ඔයාගේ ඔක්කොම මේ ටික කොලපාට වෙනවා. ඊට පස්සේ සිකියුරිටි ක්වෙස්චන් එකත් ඒ විදිහට දීලා තියෙනවා. මොකද මම මේකේ මේ ටික දෙන්නේ මම මේක මේ රෙකෝඩින් එකට. ඒ කියන්නේ ඔයාලට එකවුන්ට් එක හදන විදිහ කියලා දෙන්න. ඩිමෝ එකවුන්ට් එකක් තමයි මේ හදන්නේ. ඒක නිසා මම මේකට මේක දාන්න අනිවාර්යයෙන්ම ඔයාලා මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. යාළුවෙකුට දැනගන්න share කරන්න. තව යාළුවෙකුට බලාගන්න පුළුවන්. තව කෙනෙකුට මේ account එක දාන්න නැති කෙනෙකුට මේක හදාගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ජයග්‍රහණ දවසක්. ඒ වගේම දිනෙන් දිනම ජයග්‍රහණය කරන්න පුළුවන් tricks අපි ළඟ තියෙනවා. ඒවා ටික දැනගන්න ඕන නම් YouTube channel එක අනිවාර්යයෙන්ම ඔයා subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාට පුළුවන්කම තියෙනවා කවදාවත් ලොස්ට් වෙන්නේ නැතුව දිගටම දිනන්න.
එහෙනම් නැවතත් ජයින් ජයමේවා කියලා ප්‍රාර්ථනා කරනවා.